අයි ඔබ විශ්වස්සනය පත්කාතත් කලින් රට කේනර්ස් වතිනූ පැනි රත්්‍ර දාහය ප්‍රධන පෘ්ති විකාශය සමකයි අදත් එකතු වෙන්නේ මචාරිත දනංජයේ පමණුවේන්ත්‍රයි. මම නිශාන්තයේ දෙල් ලුෂයේ දවස නුසුම් කළ පත්සිරස්සල ප්‍රථමයි. කොරෝුණ වරණ ලැස්තුවට අදත් එකසිිය හැට හතක් එක් වෙද්දී. කොරෝුණ පුගරටත් න්දහස් ආරසිය දා හතරක් අලුත් සෞ්‍ය ඇමති හෙලියට ෘතිය සමති රැසක සහය දාපු ඇදිරිියත් සංචරණ සීමාත් මදිී තවත් දැඩි කරන්න ජෝඒ ආ්ඩුවෙන් ඉල්ලයි ගෑස්සිගේ අවසන් කරන්න ලෙටරෝ තැය විසි හතරම වැඩ කාවුල් ගුවන්තටේ නොසන්සුන්තාවෙන් නිිරිසත් මරුට ඊයේ තවුරු කළ කොරුණා ආසාධිත මරණ එකේ හැට හතක් පිළිබඳ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙන්ට්්‍රල්වරයා තාවුරු කළලා. පසුකේ සතියට සාපේක්ෂභ කොරුණා මරණසට හැටකින් වැඩි විලාතිීනො කියලයි සෞඛ්‍යංශ අනතුරු අඟවන්නේ. හරද රෝගීන්ද එන්නක් කරනේ සඳහා යොමුවීම අත්‍යවශ්‍ය බවයි හරද රෝග විශෂඥන් අවධහරණය කරන්නේ. එට සමස්ත කරුණා ආසාධතයන් සංඛාව තුන්ලක්ෂ හැටදිදහ සඇතෑ හතරදක්වා හළ ගයා ඇතරින් තුන්ලක්ෂ දොළස්දහස් පන හදෙනකු සුය ලැබවා. හතලිස් තුන්දහස් නවසේ විසි එක් දෙනෙකු තවදුරටත් ප්‍රතිකාර ලබනවා. කොරුණ මරණ හයිදහස් දෙසි හැට තුනක් සිතුවතිබෙනවා. ඊ තහවරු කළ කොරුණා ආසාධිත මරණ එකසේ හැට හතක් පිළිබඳව සෞඛ්‍යසි ාධ්‍යක්ෂ ජනල්වරයා හවරු කරනවා. මෙසේ මියගේ පිරිස අතරින් එකේ තුන්දිනකු පිරිමි පුත් කලයන් වනවා. සෙසු හැට හතරදිනා කාන්තාවන්. මීකී පරිස අතරින් එකසිත් තිස්තෙනකුම වයිස අවෞරුදු හැටට වැඩි අයයි. වයි අෞරුදු තිහත් පනස් නව්‍යත් අතර කා්ඩේට අයත් තිස්හාදනිකුල් ජිවිතක්ෂ පත්වතිබෙනවා. වයිසෞුරුදු තිහට වඩා අඩු එක් අයිකු මෙම කොරනාාමරණ ලයිස්තුවට ඇතුළත්. සසක සතියට සාපේක්ෂව මෙම සතියේ කොරෝනාමරණ සියයට හැටකින් පමණ වැඩුවීම භහනක තත්තුයක් බව ශ්‍රීලකාව වෛදි සංගමය සඳහන් කරනවා. සෞඛ්‍ය අමාත්‍යංශ දත්තවල හැටියට පහුගිය සුමානයේ විසිහතරදාහක් රෝගීනොත් නමසය දහාටක් මරණක් සිදූ බවට දත්තවලින් ප්‍රකාශ වෙනවා. අපි දන්නවා අපේ සමාජයේ මේ වගේ තුංගුණයක් පමණ රෝගීන් සිටිනවා කියන එක. ඊට ඉස්සල්ලා සතිය හා සසඳ වීමේදී සයට තිස්ස. හතරක වැඩිවීමක් විදිහටත් මරණ නම සිය දහාට ඊටත් පෙරාතුව සුමානය හා සසදීමේදී සයට හැතක වැඩිවීමක් විදිහටත් සඳහන් වෙනවා. මුලදී සයට දසම පහක් පමණ වූ මරණ සංඛ්‍යාව මේ වෙනකොට සයට හතරක් හෝසියට පහක් පමණ ප්‍රමාණයට වැඩිවී තිබෙනවා. මේ අවස්ථාව වෙනවට රෝගය සමාජගත වී තියෙන්න්නේ කියන එක ගැන අපිට පැහැදිලිවම කියන්න පුළුව සමාජගතවීමත් සමගම ර රෝගීන් වැඩිවීමත් අසාධ්‍යවීම සහ මරණයට පත්වීම වැඩවීමත් අපිට දකිින්ට තිබෙනවා. රිිච්වයාරයා අමා රෝහලට ප්‍රතිකාර සඳහා ඇතුළත් කරන කොරෝා ආසා තිත දරුවන් වෙනුවෙන්, රෝහලේවාටු පහක් මෙන්ම රජිකිරිය අයුර්වේද රෝහලේ එක් මහලක්වෙන් කරතිබෙනවා. ේ අරයා ලමරහලේ කොරුණන ආසාතිත දරුවන් එකසේ පනහත් දෙසියත් අතට පිරිසක් ප්‍රතිකාර ලබන බවයි. එම රෝහලේ අ්‍යක්ෂ වෛත්‍යයජයවියේ සුරීම හතා ප්‍රකාශ් කරන්නේ. උඩ දරුවන් අතරත් මේ රෝග පැතිරීම දැන්ගේ සිච්ච බවට ප්‍රවාර්තා වවා. ඒ අනුව රිජ්වරය ළමමාරෝට දිනකට රෝගෙන් විසත් සිහත් අත ප්‍රමාණයක් ප්‍රතිකාර සදාහ පැමිණෙනවා. මේ රෝගීන් අපි නේවාසික ප්‍රතිකාර ලබදීම මෙමරෝහල මගින් සිතුකරනවා. පූර්ණවසයෙන් රෝගීන් මේ වෙනවිට එකසිය පනහත් දෙසය ත ප්‍රමාණයක් අපි ඒනඒවාසික ප්‍රතිකාර ලබාදීම සිදුකරනවා. හරද රෝගීන්ට කරෝනා මර්තන එන්නත් කරනය සඳහා යොමුුවීම අත්‍යපශ බවයි හර්දරෝග විශෂක්නීින් ප්‍රකාශ්ව කරන්නේ. හරද රෝගීන් සමහර වෙලාවට මැලිකමක් දක්වනවා එන්නද ලබාගන්න. මම මෙහිදී අවධාරණය කරන්න ඕනි හර්ද රෝගීන්ට. දරෝගය වැලඳුනො. එයින් ඇතිවිය ැකි සංකූලතා අනිත්‍රරෝගීන් හා සංසන්ධනය කරනකොට ඉතාමත් වැඩි. මේනිසා එන්නතිං ඔබට ලැබෙන ආරක්ෂාව උපරිමයි. මමහිතානේ ඔබ හරදරෝගියෙක් විදිහට එන්නත ලබා ගැනීමේදී ඔබට රජයවිසින් ප්‍රමුකත්වය දෙනවා ඒ ප්‍රමුකත්වය ඔබ ලබාගතයුතුයි අනිවාර්රයම හරදරෝගියෙක් වශයෙන් ඔබ යුතුකමක් එන්නත පුළුවන් ඉක්මනින් ලබාගැනීම. එන්නම ආර වන පර්තිී නිරෝධාන ඇද්‍රීතිය අතු රාක්‍රී දහයි සිට ක්‍රියත්මක වනවා. ය අනුව නැවත දැනුන් දෙනතුරු සෑමතිලකම රක්්‍රී දහය සිට අලි හතර දක්වා මෙම ඇදිරි නීතිය ක්‍රියාත්මක වනවා. මේ අතර රජය වෛද්‍ය නිලධහරන්ගේ සංගමය සඳහන් කළේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ වර්ග කරනයට අඩුව කොරෝණ අවධාන මේ හතර වන මට්ේ ශ්‍රී ලංකාව ඇති බැවින් දැඩි සංචර්ණසීම පැනවීම මේ මොහොතේ අත්‍යවශ්‍ය බවයි. රොහ ඇද ීතය ක්‍රාත්මක වන කාලසි මතුලද ීතිය දැඩිව ක්‍රාත්මකිරීමට ආරක්ෂක අංශ පීවරගෙන තිබෙනවා. අත්‍යවශ්‍ය සේවා සහා යොදවා ඇති පුදකලන් හැර වෙනත් කිසිවකටත් මෙම කාලසි මවෙදී සංචරනය තහනම්මවයි පොලිසිය සංහන් කළේ. ඊ මධ්‍යමරාත්‍රිය සිට ජනයා ඒ්‍රරාශී වන කිසිදු උත්සවයකට හෝ වැඩසටහනකට අසර ලබන්නදීමටද රජයතීරණය කලා. வாகமங்கள உත්සව සඳது හட்ட மமராத்ரිය සිට නවත දனுම්தினතු අවசரහිமி වන්නේන.ஏත් மහචன ඒකராශேවිமින් தொடறவ விவாகலியா பதிච கிறீம் සහ அவசரහිமி වனවා. மතர அந்தர் பல சංச்சரன சீமாத கிராத்மக்க பவா போலிசிய සහான் ක.න சචரன சீமா கிராாட்மக කිரிமாත් සமகு கொළம்ப நகரரே සහ பலமாய் மතர பරික්ෂா රீம் සිதுக்கிரண ආකාரியமேலෙச දக்கனීම ලබனா. ලක සෞඛ සංවිධානය වගේ නිකුත් විද්‍යාත්ක සංවිධානය වින් ප්‍රකාශල අදාන ම හරකගේ අවධන හද හතරව අවදී රටක් පශයෙන් ප න්න තිේ අදිය තුළ ්‍රියාත්මගේයතු සංචන සීම ක්‍රමවේද. ඉතාමත්ම දැඩිව ක්‍රමාණ කල ්‍රියාත්මක තු කිය න තයි. දිය ද න්ගේ සංගම නිසා මිනිස්ු ස්සග විල්ලා සීමමාවේ ැහල පයි ඉතුර ඩිකඇදල ළඟ බස්සගෙනනකල නැවත පලාතෙන් පලාතර ුව න ගේ සංචන සීමාවලින් වැඩක්න පුදගල සංචන ීම ස . තර පැති යතුයි ඒ ංචර්න සීමවල් පහලටගේන්නේ රෝගීන් වාර්තාාව න මරන සිද්වීම අනුව එක විද්‍යා ගම් ඩ ේ ල ද ීතිය දැමගේ ර ට ද අ ්‍ය ේ ත ්‍රා ේර ට අස පත්‍ර ද සිියල ම සේවාවල අ්‍යවශ ේවල් ල ටේ චන සේීම පවන්නේ පහමන. නගර ගේේපේකම දැඩි පාලුස් භවයක් අද දෙැකගැනීමට ලැබුණා. අවතින වංගත තත්ව හම ඒවද තවමත් මුවආවරණ නිසි ලෙස නොපලඳන පිරිස් දිවිනේ විත ප්‍රදේශවලදී අපට දැකගැනීමට ලැබුණා මෙ අතර අද සිට පළත් අතර දුම්රිය දහනේද අත්හිටු වීමට කයුතුයෝ දා තිබෙනවා. මෙ අන්තර කොළම නග්‍රයේ සෑමස්ථානයකින් හා බොහෝ ්‍යාපාරික ස්ථානවලින් කොරුණ ආසාධිතියන් වවාර්තාාවන බව කොළම නග්‍රාධිපතිනී රෝසිී සේනායකමහත්මියය පවසනවා. එබවින් ඉතාම අධ්‍යවශ්‍ය කටයුත්තකට හැර කොළම නගරේයට පැමණීමෙන් වලකින්න්නයිද ඇය ජනතාවකින්ඉලා සිටිනවා. අමත්‍යවරුන් හයතිෙනෙකුගේ විෂන් වෙනස් කරමින් එවගේ එක් අමාත්‍යවරයකට තවත් විෂයක් එකතු කරමින් අමාත්‍යමන්ලෙ සංශෝතනයක් අද සිදු කරුණා. ජනාධපති ගෝටහබේ රාජපක්ෂ ඇතිතුමා අමාත්‍ය නිශව සඳහා නග කැබිණට් අමාත්‍යවරුන් මෙසේපත් කලා. මීට පිර ජනමාතය අමාත්‍ය දුරේ දරුූ කේලි රපුක් කලමතා සෞඛ්‍ය අමත්‍යවරය වශයෙන් පත් කරතිබෙනවා. යනුව සෞඛ්‍ය අමාත්‍ය දුරේ දරූ පවිත්‍රාව ඥ්‍යාචී පාත්මිය ප්‍රවාහන අමාත්‍යවර ලසයි පත් කරඇති. ්‍රාන අමාත දුරේ දරු ගමනිි ලොකගේ මහතා විදිලි බල අමාත්‍යවරයා වශයෙන් පත්කරතිබෙනවා. මෙතෙක් විදුලි බල අමාතවරයාලෙස සිටි දලස් අලාපිල්ම මතාට භාධී ඇතේ ජනමාතය අමාත්‍යදුරයායි. මහාචාරු ජියල්Pරිස් මහතා විදේශ කටයතු අමාතවරයා වශයෙන් පත්කරතිබෙනවා. මීට පෙර එමතුරේ දරු දිනශ්ගුණුවර්තට මහතා පත්කර ඇතේ අධ්‍යාපන අමතවරයා ෙයි. මේ අතර නාම රාජපක්ෂම තාට තරුණු කටිදුහා, ක්‍රට අමාත දුරයට අමතරව සංවර්ධන සම්බන්දධී කරන අධික්ෂණ අමත්‍ය දුරයට අද පිරිණෙබුණා. සෞඛ්‍ය අමාත රලෙස පත් වූ කෙහිෙලිය රමුක්වැල්ල වහතාට කොරුණු අමරතනිදී වශ සෑම සහයක් ලපාතින බව පූච මුරුත්තෙට වී ආනන්දස්මිත් වහන්සිි වකේම ෘතයේ සමති නායකයෙන් ප්‍රකාශ කරනවා. සෞඛ්‍ය ඇමැතිකම කියන්න මේ රටටේ ප්‍රබල ඇමැතිකමක්. තර අ රචම තින ක හකි දව ොඩක්වතුමාගේ අපේගමත කරන්න හුවෙලා කක් ත්ිමේ කලා රටේ ජනතාවගේ හදෝද කියන්නේ මොනවද. ජනතවාගේ ඕනෑපාකම් මොනවද කියලා. කොයා බලන නන්තමයි ඇමතිකමින් සාර්ථකතයක්ක් ඇතිවෙන්නේ පිබලාපොරොත්තුවෙනවා කෙේ ැපුක් කරල ඇමත්ම ඔබතුමාම මේ බාරකත්ත හ කුණු කොඩ මේ කුුණුොඩ සුද්ද කරන්න ඔබතුමට හැකිියාවවත්යෙන්න්නඕන මේ කුණකො හද් නොකරනම් බතුමාට කව දක් මෙද මේ ගමන්න යන්න පුළුවොකමක් ඇතිවවෙන්න නෑ කියනක ම විත්වායම. අලුත් ඇැතිවරේ පත්වෙලා තියෙනවා. ඔහු විධාමාත්‍යන්ස ගණනාවක් කළමනා කරණය කරපු ඇමතිවරේ ති्याපේ හිතනවා. ඔහු සෞඛ්‍ය ේත්‍රේ සියලුම කණ්ඩායම් එක එකරාජි වෙලා සියලු කණ්ඩායම් එකතු කරගෙන මෙවැඩේ දනාත්මකව අර්ගෙන යයි කියලා. අපි मेරට ෘති සමති්‍යපාය විදියට ෝවි් වසංගතයෙන් රට බේරගන්න ර්වාන සෞඛ්‍යෑමතිවරයට පත් එච්ච ඕනෑම කැපකිරීමක් ඕනෑ උදව කරන ලෑස්ති. හැබයේ දහිරේසා උදව් ගැනීමේ වගකීමතියන්නේ වර්තමාන සෞඛ්‍යෑමතිවරයාගේ අතේ. මේ අතර කොෝනා මර්ධන කටයතුවලදී සෞඛ්‍ය සේවකැන්ගේ මෙහය අගේ කළිුතු බවයි පපුචල්ලි ගුණශ්‍යස්වාමින් වහන්සේ ප්‍රකාශ කරන්නේ. සෞඛ්‍ය සේවාාවේ සිටින වෛත්‍යවරු නිලධාරීන් එවගේම. හෙදියන් ඒවගේම සාතු සේවකින් ඒඉන්න අන්තිම කම්කරුවදක්වා. විස්සාාල කැපකිරීම විසාාල පරිත්‍යාගයක් කරන්න ඔවන් ද දුව ගැන නොසිත. ඒක නිසා ඔවුන් රැකීමත් අපි යුතුකමක්ත් අපිස්ුනාමිය ජයග්‍රහණය කළ යුද්ධේ ජයග්‍රණය කළ කරෝනාවත් අපි ජයග්‍රහණය කරලා ඉදිරේදී මීට වඩා හොඳ හැම මුවකම සිනාවක් ගන්න පුළුවන් උතුම් රට බිහි කරන්න වැඩිළියවෙලක් කර. අර්බුධය සම්බන්ධයෙන් සාධහරන විවේචන පමණක් ඉදිරිපත් කරන ලිස රජය විධපාශ් වෙතින් ඉල්න්නීමක් කරනවා. අද පැවති මාධ්‍යහම කෙහිපේකදීම පවතින කොවි් වසංගධ තත්ත්ය පිළිබඳව අදහස් පලකෙරුඩා එක් දෙක රැලි වගේ එමේ අද තිය තත්වේ ෝකෙම බරපත අර්බද්යකට ලක්ක ලතින් විපක්ෂ අයටට ඕන වෙලා තියෙන්නේ කන්න ඕනු නොහම. දග තලගා කරන්න ය තම ිකටම කියයාත්ම කරන්න එකොල්ල හමතිස්සේ මහකරන්නේ ආන්ඩුව විියේච්චන කරලලා ඒගොල්ලන්ට පුංචි ටිකරී ආස්වාදයක් ලබාගන්න ම මසාග ත්‍රයයි රටත් ඕන ලාවට ඕන ීදු ගත්ත නැතිනිවා. අපේදකිවා අවශ්‍ය එන්නගේන්න ඇනවුම් කරන්නන්නේ. මොකද මේ ආඩුව කරේ කර නෑ වෙනදේවල් කරකරට. අදේක නිසායකේ ජීවිත දස් ගාන වන්ධිකමන ජනාධිපතරකෙන ආන්ඩුවට කියකිනවා යුද්ධට ගත්ත තීන්ද සංගතකටරහරයන්න. විේ ස්යෝ කියනව දීර වැඩ කරන්න. මේනටේ විපක්ෂයත් තාමත්ම අඳගොලු බිහිරි පාසලක් වගේ විපක්ෂයටත් මේ සම්බන්ධව තේරුමක් නෑ අඩුගානේ මේ වෙලාව ආ්ුවෙන් ම තු ට නැ පක්ෂ තු ව පක්ෂ ොද ම ත්ව නැතුව හටග ංග හ පක් ව රදය ලොක් ෞවන් කරන්න නෑ. රජයේ හිතනවන මේකින් ආර්ික පාඩක් න වගේ ඊට වඩ ආර්ථක පාඩුවක් නව කට ඇරගැ තිවීමේ සමල්ලලා ආර්ථක පත්තකර ලා මනිස් ජීත වෙනුවෙන් ඉදිරිපත්වන ඒක මනිසුන් සමාජ සුබසාධනය න්නේ. අවුදු පහත්තිස්ස කරගන්ඩ බරිවෙච්චාය උපතිස් තෙන්ඩෝඩින. ඒයගේ උප දෙෙස්වන්න සහයෝගේ දෙන්ඩ එකතු වෙලා කරට ජනාතිපත්තුමා එකට නම් විශීදී. ඔය කරන්න ඕක නෙමි. විවේශනය කරලා ජනතාවගේ හිත් බිඳවලා ජැනට මේ ජනතාවන සහෝකයක්ත්ේ ආණ්ඩුවට. නැතිකිරීම පටු දේශපාලන වාසිගන්න වෙලාවක් නෙමේමක. සන්ධයක් ආවාම අපි වැඩකරපු විදිහයි බලලා ජනතාව අපි ඕනට නැද කියෙන ෙදාර දීන්දු කෙනයි මේ වෙලා විදිී මේක අර්බු දෙයක් නිසා අපි සිරුද නම එකමුතුවෙන්න කියල කාරුණතර කියන්න මෙරට ගෑස් සඳහා ඇති ත පදේ තින කියපයකින් අවසා වන් වෙති පබව ලිත්‍රෝකෑස් සමාගම මේ මෙිහිුම් අත්‍යක්ෂ කමණ නාත වික්‍රම සිංග මතා පවසෙනවා අවශතාවයටත් වඩාසිීතතියකින් ගැස්සැපේම වැඩිකර, පෑ විසි හතර පුා පෙදා හැරීම් සිදුකන බවයි, මාතති හමෝකදී ඒමතා වැඩිදුරටත් කිය ආසිටියේ. ැනට අපට ෑස් තගල් ැබමින් පවතිනවා මෙැතකල් අපි දොළහමාරේ සිලින්ඩර් ලක්ෂයක් විතර වෙළඳපොලට නිකුත් කරා ඒක තවදුරතත් වැඩිකරමින් අපි හදසිට පෑ විසිහතරපුවා සිිලින්න්ඩර් නිකුත් රීමට පටන් අරන් තියෙනවාඒ අපි දිගටම කරන්න බලපොරොත්තුව. ලංකාවේ තියෙන අවශ්‍යතාවයට වඩා සියයට තියක්ක්විතර අපි දිනපතා දැන් නිකුත් කරනවා ඉතිං ඒ ප්‍රමාණය අපි හිතනෝ දිරි දවස් කීපය ඇතුළත ලංකාවේ මේ තියන මේ තදබදධය නැතුයියයික. අමන් දීවර අමාත්‍යවරයාාව සිරිසමීදී ආරර්ම කළ දීවරගම්මාන වැඩසරහන වැඩදියුණු කිරීම සඳහා අග්‍රාමාත්‍යය මහින්දරාජපක්ෂ මහතා, නිවාස විශය භාර රජ්‍යමමාත්‍ය ඉදික අන්ුරුද්ධ මතාට අද උපදෙස් ලබාදු වන්නා. ග්‍රමිය නිවාස ඉදිකිරීමහා ොඩනකිලළ ත්‍රව්‍ය කරමාන්ත ප්‍රර්ධ රජ්‍යමාතය ඉන්දිකනුරුද් මහතා අක්‍රමාත්්‍යවරයා අදබුණු කැසනු අවස්ථාවේද මුප දෙස්ලභාය ඇත්ේ මහිදරාජ පක්ෂ මහතා දිහිවරමාත්්‍යවරාව සිටි සමේදී මුහතු වඩ ප්‍රදේශය වැ්‍යවාස්ශ්‍රීතව දිහිවරකම්බන්න හැටකට වැඩි සංඛ්‍යාවක් ඉදි කරතිබෙනවා දිියයි වැන්නේ මචනතාවටට සහන සැලසීම සඳහා යෝජනාවලයක් සකස් කරන ලෙසටද අග්‍රමාත්‍යවරයා ඉදි කඩුරුද්දමහතා වෙත උපදිශ්ලභාය තිබෙනවා. ්‍ය අතර මහජ ැංකවෝ සය හැට වසරක ඉතිහාසේ පිරිබඳ සපාධනය කළ ග්‍රන්ථතය එහි සබහපති සචීව රාජ්‍ය පක්ෂ මහතා අග්‍රම අත්‍යමහිදරජපක්ෂ මහතාවිත පිරි නැබවා මෙ මතිහාසේ තුළ මහජන බැංකෝ මිියන දාහතරකචන තවක් සමඟ ගණ දිනු කරනවා. ඊ තදාලව පවත්වා කියෙනයන ගෙනුම් සංඛාව මිියන දහටක්වනවා එෙන්ම සවක සේබිකාවන් අටද හසකින් සමන් විත එම බැංකුව රුපියාල් ට්‍රිලියන දෙකයි දශම තුළක ශේෂපත්‍රයකටද හිමිකම් කියනවා. ජනාධපති ගෝටාාවය රාජපක්ෂ මැතිතුමාගේ සංකල්පයක් අනුව ක්‍රියාත්මක කාබනික පොහොර භාතය ප්‍රචලිතකිරීම වැඩ පිළිවල මෙවැනි විට සාර්ථක අයුරින් ඉදිරිට ක්‍රියාත්මකවම් තිබෙන බව අමාත්‍ය මහි අමර විරභාතා පවසෙන හා. ේකුණු පරයායන්ට වෙසදුම් ලබායන හරිත සමාජ ආර්ථකයක් බවට ශ්‍රී ලංකාව පත්කරලීම සඳහ වූ ජනාධිපති කාර්සාදක බලකායේ පළමු රැස්වීමට ආදක්ව මෙනුවේ ඒ මහතාමී බව කියයා සිටි. එම බලකාය අමාත්‍යමහි දමර විරමහතායේ සභපතිත්වෙන් ක්‍රාත්මකවන අතර රාජ්‍යමාත්‍යවරුණනතුළ පිරිසක්කට තුළ. කාබනික පොහොර භාවිතය ප්‍රචිලිතකිරීම වැඩසටහනද නව බලකායයටතේ සිදු කරෙන බවයි අමාත්‍යබරයක් කියයා සිටි. කාබනිික පොහර භාවිතය. වස විස නැති ආහාර නිෂ්පාදනය කිරීමේ වැඩපිළිවෙල කෙරෙහේතුමා විසාාල වශයෙන් කරුණ ඉදිරි පත් කල්ල තිබෙනවා වගේම. අප වෙත සම්පූර්ණ බලය පවරල තිබෙන බලකායට ඒ සියලු තීන්දු තීරණ ගන්නත්. ඒ වගේම එව ක්‍රියාත්ම කරවීම සඳහාත් ජනාධිපත්තුමාගේ බලතල මේ කමිටුව මගින් ක්‍රියාත්ම කල යුතුයි ගෙන අදහසන්දගෙන තුමා ගැසට පත්‍රයක් නිකුත් කල්ල තිබෙනවා. හොඳ පරිසරයක් නිර්මාණය කරන්නත්. රටට පෝෂදායි ඒවගේ වස විසන් තොර ආහර නිෂපාදනය සඳහා ඒගැනයන වැඩ පිල්ලට අපේ දායකත්ය ලබාදීමත් තමයි අපේ බලාපොරොත්තුව. ජේෂ්ට පොලිස් අධිකාරයේ නීතිඥ නිහල් තන්දුව මහතා පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාල් ලෙස පත් කරති බෙනවා. ගල් ර්‍රක්්මන් විද්‍යාලී ආතිශෂයෙක් වන ජේෂ්ට පොලිස්ධිරී නීතිඥ නිහල් තල්දුව මහතා ශ්‍රී ජවරතුරපුර විශ්විතයලින් විශෂ් නීති උපාදිය ලපාකිනතිබෙනවා. එ මහතා එක්දහස්තමසසිය අනු දෙකවසරෙදි උපොලිස් පරක්ෂකරයකුලිස ශ්‍රලක්ක පොලිසිීවටක්ව නිදහස් අටවසරේදි සාකාර පොලිස් අධිකාරේ තනුතුරට උසස්වීම් ලැබූවා. එක් අජාතින්ගේ සාමසාධක හමුදාව සම්බන්ධින් ලයිපීරයා රජීද එමහතාසේ වෙක්‍රරතිබෙනවා. ジェෙස්ට පොලස් අධිකාර සේවේට උසස්වීමම් ලැබීමින් පස. බස්න අයිර පලාත් බද්ධි කොට්ාශයල්, අපරාධ කොට්ටාශය හා ත්‍රස්ථ මර්ථන හා විර්ශණන කොට්ටාශයන්ගේ අධ්‍යක්ෂවරයා ලෙස එමහතාකට යතු කළලා. මාහජන අරක්ෂක මාතංශයේ ලේකම්බරයාගේ අනුමතියටතේ පොලිස්පතිවරයා මාත ප්‍රකාශක දුරයට නිහල් තල්දූ මහතාපත් කරතිබෙනවා. මෙ අතර හිටපපු ොලස්මාධ ප්‍රකාශක ජෙස්ට නියෝජ පොලිස් පති, අජි ත්‍රහන මහතා සිය දුරකාලේදී සහයෝ කෙලාපතුන් මාත අතනැතු සල්ල පර්ශ ස්තුතියි. පලා මා සමග වාර හතරකදි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කැටිට කටුතු කිරීමේදී සහෝදර මාධ්‍යවේදී ලෙස ඔබ මට දක්වන ලද සහයෝග මිතාම අගේ කරන අතර. ඉදිරියට එම සහයෝගය ජේෂ්ට පොලි අධකාරි නිහල් තල්දුව මහතා වෙත ලබාදනමෙන් ඉල්ලා සිටනවාඒවගේ මම මාධ්‍යයෙන් ඉවත්වාත් සහෝදර මාධ්‍යවේදීන් සමඟ අපි ඇති හිතවත්කම එයාකාරයටම පවතින බවද ප්‍රකාශ කිරීමට කැත්ති. ස් ප්‍රමති යතු බලෝගල් අඩු ිට නි්පාදනය කරවෙළත පොලට හඳුනාීමේ වැඩට පිළිවෙලක් ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සමගම ආරම්භ කර තිබෙනවා. අඩුවද ැම්ලා භීජනතව සහන් නිවාසිධිකිරීමේ වැඩ සහන් වලට අවශ්‍ය බ්ලෝගල් සහන මිලට බදීමට මෙහිදී කටයුතු කරෙනවා. ඉඩම් ගොඩ කිරීමේ හා සංබර්ධය කිරීමේ සමාකම නාග්‍රික සංවර්ධනහා නිවා සමාත්‍යංශෂයටතය පවතින් ආයතනයක් ක්කල් නිෂ්පාදනි අමතරව මල් අපවහන්න ටැන්කි අලිවෙට සදහ සෝලා විදුලි ජනකයන්ත්‍ර බොක්කු ඇවිදින මංතිරව ඇතුළු නිෂ්පාදන රැසක් නිසාමාගම යටතේ ක්‍රියාත්මකයි. හිටකු අමාත්‍ය රිෂාර්් බදධීන් මහතාගේ නිවසේ දෙදහස් දහසේ වසරේදී සේවය කළ තරුණයක් දූෂණය කළියයි චෝදනා එල්ලවී සිරින ඔහුගේ මස්තිනාවට මොහමන් ශ්‍යා්දී ඉස්මත්නෙමැත්තා ඇප මත මුදාහරෙන් වෙෙස කොළඹ මහස්ත්‍රාත් අධිකරණය අද නියවග කලා. ෝපියන් ලක්ෂ පහක ශරීර ඇපයක් මත සැකර මුදාහැරිීමට කොළඹ ප්‍රධන මහිස්ත්‍රාත්, බුද්ිකසි රකළ බාතා නෝග කළ අතර, සැක්කරුගේ විදේශ ගන් බලපත්‍රය අධිකරනට භාරදිීතු බවට නියෝග කලා. එමෙන්ම සාක්ෂිකරුවන්ට බලපෑම් කිරමින් වලකින ලෙසද මහිස්ත්‍රාත්වයා සැක්කරුට අව අද කලා. ල් ැනු ලබ වස්ථාවද සැකර අධකරනයට ඉදිරිත් කර නොතිබුණු අර ඔහු වෙනුවෙන් පිනිී සිති නතිච්චවය සඳහන් කර සිටිය මෙම විමරශන අරම්භ කරතිබෙන්නේ වෙනත් අපරාධ සිද්ධියකදී දැරිය කළ ප්‍රකාශයක් මත බවයි. අපරාද සිද ූදදින හා පැමිල්ල ඉදිරිපත් වූ දින සම්න්තින් මේ දක්වා නිශ්චිත කරනු අනවරණයවී නොමැති බැවින් සිය සේවාදායකෑ ඇපමත මුදහරන් ලෙස අධිකරනින් ඉල්ලා සිටියා. දැරිය අතරයට පත් ව දින නිශ්චිත වයෙන් සස්යාගනිීමම් ස විර්ශයන පවත් ර ත් කර. ැන න්නේ සැකරුවක් රක්ෂිත බන්තනා ගරගත කිරීම සඳහ ප්‍රවාණාවත් සාක්ෂි, විමර්ශෂකයන් අධිකරනයට ඉදිරි පත් කලිතුව පෙන්වාවදුන් මහස්ත්‍රත්වයා, සිදධියයට අදාලව කරුණු විවර්ශණය කිරීමේදී දරයට සිදු වූපාදේ පිළිබඳ නිශ්ි කරනු ඉරිපත්කිරීමට, පොලිසිය අසමත් වී ඇති බවත පෙන් පත්තු ා. සැකරු ඇපමත මුදදාහරීමට නියෝග කළ මහිස්ත්‍රත්වරයා නඩුව දෙසැම්බර් මසහයවනදා කැඳවීමට නියම කලා. මෙරට අධ්‍යාපන ඉතිහාසේ නොමැකිල සලකුණ වූ පිරිවෙන ආරක්‍ෂා කරගැනීමට වර්තමානය මහත් වහෙසක් තරණ භික්‍ෂූන්හන්සේ නමක පිළිබඳ අුරාධපුර්‍රප්‍රදේශෙන් වර්තාවනවා. පින් කැමතික් කාහටත් මේ ගමනට එක්වේ හැකි බවයි උන්වහන්සේ පවසන්නේ. අන්ුරාධපුර පූජාභූමිය ආසන්නේ අභේවැව ප්‍රදේශී ගජ පා ආස්ශ්‍රමය පිහිටාති වෙනවා. එම ආශ්‍රම තුලින් දැනට වසර ගණනාවක සිට ප්‍රදේශී ගිහි පැවිදි බොහෝ පිරිසකට දහම් අධ්‍යාපිනීලා පාතිෙනවා. ඒසඳහා ගජබා අශ්‍රමේ ්‍යහාරධිපති චන්ද්‍රරල්ලකු ස්මීන් වහන්සේ දක්වන්නේ සුවිශාල ඌක්‍යැපකිරීමක්. ිහිඳදු රහතාතන්හන්සේ ලංකාවට හඳුන්න්න දුන් ඒ මහාවිහාර අධ්‍යාපනයේ ්‍රායෝගිකව ජීවිතය තුළ ක්‍රියාත්මය කරන්නට සහ කරන පැවිදි පිරිසක් ගිහි පිරිසක් වහුණු කරන්න අපේ අපේක්ෂාවක් තියනවා. ඒ ක්‍රමය තුළ තමයි මේ විශාල වැව්හැදුනේ. ඒ ක්‍රමය තුළ ලංකාව සුකිත මුදිත වුණාව. ඉහිත් මේ වනි විට පවතින ශාලා අබලන්වීම ඇතලු, ඉඩකඩ පහසුවීම් නොමැති නිසා මෙ පිරිවනේ කටයුතු සුදුකරගෙනේ ඇමට උන්වහන්සේ පින්වත් සැදැහැවතුන්ගේ තායිකත්වය අපේක්ෂා කරනපා. අපි අපේක්ෂා කරනවා. අපේ මහාවිහාර සම්ප්‍රදායි අධ්‍යාපනායතිනයක් ගොරණගන් එබඳු ආකල් පැඇති පිරිසක් බිහිකරන් අපිට ඒ සඳහා පහසුකක් නෑ. අපි ඉල්ලා සිටිනවා, ශාසන අභිවුෘද්ධ දායක සැදහවත් මනුෂ්‍යයන්ගෙන්, භික්‍ෂූන් වහන්සේගේ වාසස්ථානයට අවශ්‍ය කරන සුදුසු කාම්බරකිහිපයක් හදාගැනීම සඳහා ඔබගේ අනුග්‍රහය සලසා දෙන්නකි අපි මෙත් සිතින් යුක්තව ඉල්ලා සිටිනවා. විකාශය අනතුරුව වෙපරම විශේෂාන්ගේ බලපෘතුවයන්න. ස්වාත ූපානය පොට් තුලින්න් අතිට අප සමුගන්නවා. ඔබටස්භරාත්‍රියයක්. අපේ රටේ පොලිසිය ගැන අපේ මිනිස්සුම්ටනම් තියෙන්නේ එච්චර හොඳ පැහැදීමක් නම් නෙවෙයි පොලීය ගැන තිබ්බෙන ඇති පැහදීම ඇති කරන්න. ොලසියම දවිය ගොඩක් උත්සාහගත්තා! එම උත්සාහරගෙන පොලීසිය ජනතාවාදී පොලිසික් කරන්න පුළුවන් වුණු වෙලාවලු තිබ්බා! පොලිසිය කියන්නේ රටේ හැම්ම මනුස්්‍යයත් එක්කම නිතර දෙවේලේ ගැටන තනක්. හමුවන තැනක්! මොකද අපිට ගොඩක් දේවල් වලට පොලිසිය ඕන වෙනවා. අපි චරිාවගෙන රපට් එකක් ගන්න ගැත් පොලිසිට යන්න සිද් වෙනවා ආ්ඩුවේ රස්සාාවක් ගන්නත් පොලිසියන් දෙන චරත සහතකේ අනිවාරෙන්ම ඕනේ. ගොක් අයට පොලිසිියක් ඇතුළට යන්න හරිම බයයි. මොකද ඉතිහාසේ පුරාම පොලිසිය කිව් හම ගහන මර්ණ තනක් විදියට තමයි කාගේ කාගෙත් හිත්වල ඇඳලතියෙන්නේ. සමහරක් තැන්වල තවමත් එහෙම නැතුවාමත් නෙවෙයි. ඒතින් ජිනිිෆෝර්මෙක් ඇතුල ඉන්න මනුස්යයාගේ හැටියට තමයි. යුද්කාේ පොලිසිය මහත්තරුන්ටත් පුදදුම විධර රජකාරය තිබා හමුදාවය කොටියගේ කටම හිල්ලා යුද් කරදදි. කොටයාගේගෙන බෝම්බ හොයාගෙන මුළල් ගටම ආරක්ෂා කරන්න. ඒය විිසි තරම ඩියුටිය ටේ අපේ පොලිසියේ මහත්තුරු ටිකයි නොනල ටිකයි. හැබැයි ඒ මොන දෙෙක් කළත් පොලීසිය තරම් බැනුම් අහනතනක් රටෙත් නැතුව ඇති. අහසටයි අම්මටයි තරමටම ගොඩක් උොඳලා පොලීසියටත් බයිනවා. හැබැයි බනින අයගෙන් වැඩි දෙනෙක් මොකක්ම හරි වැරද්දක් කරපු අය. වාහන යනකොට ඉරක් කපලහරි දඩකොලයක් කාපු අය. ඉඩම් ආරවුලක් හරි දාගෙන පොලිසියේ රස්ථයාදු වෙන අයත් දෙෙස් දෙවල් දෙන්නේ තමන්ගේ වැදන්නට නෙමයි. ොසි එහෙම තමයි පොලිසියට තිෙන තැන හැබැයි පොලීසිය ජනප්‍රන කරපපුොඇත් පොලීසිය ඇතුළේ හිටියා! තාමත්තිඉන්නවා. මුළු පොලිසියෝම අප්‍රියම කරපු පොලිස්පතිවරුත් අපේ රතේ පූජිතව හිටියා. එහෙම උන්දලා මේ වෙනකොට කුජීතම වෙලාගිහිල්ලා ඉවරයි. හැබැයි එහව් පොලිසිය ජනතාවාදීකරපු නිලධාරයෙක් අද එක තනතුරකින් විතරක් සමුගත්තා. ඒ. වසර ගණනාවක් පොලිස් මාධ්‍ය ප්‍රකාශක විදියට කටයුතු කරපු. අපි කොයි කාගේෙත් හිතවත ක්‍රච්ච. ටේ මිනිස්සුත් ආදරය කරන ජේෂ්ට නියෝජ්ජ පොලිස්පති නීතින්්‍ය අජිත් රෝහණ මහත්මයා. ඇත්තටම කට ඇරලා මහත් මේ කියලා කියන්න පුළුවන් කෙනෙක්. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කියන චරිතය වටේම ඉස්මතුූනේ දෙදහස් හත දෙදහස් නොවේ කාලේ. මොකද යුද්ධේ හොඳටම තිබ්බෙ ඒ කාලෙ. අන්න ඒකාල තමයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක හැටියට. ිත් රහණනමහත්යා වැඩ පෙන්නන්න පටන්ගත්තේ. DIG අජිත් ්‍රෝහණ හැම වෙලාවම මාධ්‍ය ප්‍රකාශික වැඩේ භාරගත්තේ අභියෝගයක් ආපු වෙලාවකයි. යුද්ධ කාලේ භාරගත්ත වගේම කොරෝණ මාරයා ප්‍රටම ගිලගන්න වෙලාවේ. ආයෙමත් DIG අජිත් ්‍රෝහණ මහත්තයා, මාධ්‍ය ප්‍රකාශක පුටුවේ ඉනගත්තා. මාධ්‍යේ අපිටත් ඒලොකු හයියක් වුණා. මොකද පොලිසිය වුණට පොලිස් පෙනුමට එයාගිය සුන්දර පෙනුමක්තියෙන අජිත් රෝහණ. මාධ්‍ය ප්‍රකාශික කියන වැඩේ ලස්සනට කර. හොඳ හඬක්! හොඳ කටක් හොඳ පෙනුවක් තිබ්බ පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ කියන්න ඕනදේ පැහැදිලියවුම කිව්වා. එහෙම වෙන්න ලොකුම හයියක් වෙන්න ඇත්තේ. ආනන්ද කියන ඉස්කෝලට ගියනිසා වෙන්නක් ඇති. පොලිස් මාධ්‍ය ප්‍රකාශික කියන තනතුර අතිශ්‍යය ජනප්‍රිය තනතුරක් බවට පත් කරන්න. DIG. අජිත් රෝහණට පුළුවන් වුණේ. පොලීසිය ගැන සහරක් මිනිස්සුන්ගේ තිබ වැදි චිත්‍රය. කා මකාදාන ගමන්මයි. මොකද මුණු පොතෙත් පහෝගේ කාලේ. අජිත් රෝහණ චරිතයක් වුණා තරුවක් වුණා මාධ්‍යටත් නැතුහම බැරි කෙනෙක් වුුණා. කොරනාව අස්සේ මොන බැරිකම් තිබ්බත්. උදේ පාන්දරම රටට කියන්න ඕනදේ මධ්‍යවේදින්වෙච්චි අපිට දුරකථන ඇමතුමක් හරිදීලා. මල්ලි මේකයි ඇත්ත කතන්දරය කියලා කියන්න පුළුවන් සමීප මිතුරුකමක් ගොඩනගාගන්න. අද පොලිස් මාධ්‍ය ප්‍රකාශක කියන නතනතුරෙන් නැගිට. අජිත් රෝහණයන්ට පුළුවන් වුණ. අන්න ඒ අජිත් රෝහණ පොලිස් මාධ්‍යත්‍රකාශක් කියෙන අමාහරුම තනතුර අවුද්දු එකකොළහක්ම කරපු එකත්, ලේසි පහසු ොබ් එකක් න්න නෙවෙයි. අපි දන්නවා අජිත් මහත්තයා පොලිසිය යන්න පුළුවන් ඉහළම තැනකට යාවි කියලා. මාධ්‍යවෙදිින් හැටියට බේදයක් නැතුව කොයි කවුරුත් ජේෂ්ට නියෝච්ච පොලිස්පති, නේතිීන් අජිත් රෝහණ මහත්මයට සුබභ අනාගතයක් කියලා ප්‍රාර්ථනා කරන කරම් සිකුරුයි. ඒකට කිසිම විවාදයක් නැහැ. මොකද ඒ තරන් සුන්දර මනුස්සේක් එ වගේම තවත් ලොකු සතුරක් තියෙනවා. හෙටේ දලා මාධ්‍ය ප්‍රකාශික කියන පුටුව එඳගෙන ඒ ඩියුටක කරන්න හදන්නේෙත් තවත් සුන්දර අපේ භාෂාවෙන් කිවෝත් රියල් පොලිස්කාරෙක්, හොඳ බුලට්ට එකක්. ගොඩක් දුර යන්න පුළුවන් තරුණ නිලධාරිෙක් දැනට ජේෂ් පොලිස් අධිකාරී තනතුරේ එන්න නේතිීන් නිහල් තල්දුව මහත්තයා, අල්ජිත් රෝණයන් වගේම හොඳ සුන්දර මනුස්සේෙක්. සුන්දරකමටත් වැඩියෙන් එහා ගිය. වැඩේ හරියට කරන්න පුළුවන් ශක්තියක් හැකියාවක් තියෙන, හොඳ නිරධහරියෙක් කියලත් අපිට ලොකු විශ්වාසයක් තියෙනවා. අජිත් රෝහණයන් නිහල් තල්දුවට භාරදිීල යන්නේ. එසේ මෙසේ වගකීමක් නෙවෙයි දැවන්ත වගකීමක්. මොකුද මේක රට අසීරුම අවස්ථාවක තියෙන වෙලාවාක්. මේ වෙලාවේ හැම මොහොතකම මිනිස්සු බලාපොරොත්තු වෙන්නේ ඇත්ත ඇති විදිහටම දැකගන්න දැනගන්න. අන්න ඒ ඇත්ත ඇති සැටියෙන්ම කියන එක තමයි අලුත් පොලිස් මාර්ධත්‍රකාශක. නිහාල් ටල්දුවව මහත්මයාගේෙත් වගකීම වෙන්නේ. අපි ඔබතුමාටත් සුපතනෝවි තරක් නෙවෙයි ජේෂ්ට්‍ර නියෝජ්‍ය පොලිස්පති, නීතිීන අජි ත්‍රෝහණ මහත්මයාට දුන්නක් වගේම සපෝට්ට එකක උපරිමේම දෙනවා කියන එකත් පැහැදිලිවම කියනවා. අදත් විපරම පිටපත සුධර්මන් රදලියකොටගෙන්.